වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම් පළදායිකට සඳහා යොදා ගැනීම. කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ නීතිය උල්ලංඝනය නොවන පරිදි විධිමත් අධ්‍යයනයකින් හඳුනා ගැනීමෙන් පසු කිසිසේත්ම වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම් වල පළදායි කෘෂි නිෂ්පාදන පමණක් වගා කිරීමටත් ඉදිකිරීම සඳහා කිසිසේත් මිට ප්‍රස්ථාන නොලැබෙන ආකාරයේ වැඩසටහන් සම්පාදනය කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු කතානායකතුමනි, ඔබතුමත් ගොවියෙක් විදියට කෘෂිකාර්මික පදනමක් සහිත දිස්ත්‍රික්කයක් ප්‍රදේශයක් පවුලක් නියෝජනය කරන පුද්ගලෙක් විදියට මම හිතන්නේ මේ යෝජනාව ගැන ඔබතුමාගෙත් මේ ගරු සභාවෙත් නියත වශයෙන්ම අවධානය යොමු වෙයි කියලා මම විශ්වාස කරනවා. ගරු කතානායකතුමනි, කෘෂිකර්ම අමාත්‍යතුමත් මමත් නියෝජනය කරන්නේ එකම දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ. අපි දන්නවා මාතර දිස්ත්‍රික්කයේ නිල්වලාගඟ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙන වකවානුවේ අද ආණ්ඩුපක්ෂය නියෝජනය කරන ගරු කෘෂිකර්ම ඇමතිතුමා 1983 අතුරු මැතිවරණයෙන් හක්මන මැතිවරණ කොට්ටාෂයේ ජයග්‍රහණය කළා. එදා මේ උත්තරීතර සභාව පාර්ලිමේන්තුව එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරා. නිල්වලාගඟ යෝජනා ක්‍රමය නිසාම පමණක් නෙමෙයි, තවත් බොහෝ කාරණා නිසා මාතර දිස්ත්‍රික්කයේ වී වගා කළ අතීතයේ වී වගා කළ බොහෝ ගොවි බිම් කෘෂිකාර්මික ප්‍රදේශ අද විවිධ හේතු නිසා වී වගා කළ නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම එක හේතුවක් ඔඩේ ප්ලීස් කරු නියෝජකාර්ක සභා සභාපතිතුමා. නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මම සඳහන් කරමින් හිටියේ ද මාතර දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි මේ ප්‍රශ්නය බලපාලා තියෙන්නේ, තවත් බොහෝ දිස්ත්‍රික්ක වලට මේ කාරණය අඩු වැඩි වශයෙන් බලපාලා තියෙනවා. හැබැයි මාතර දිස්ත්‍රික්කය නියදියක් විදියට උදාහරණයක් විදියට අරගෙන කතා කරොත් දැන් ඇයි කුඹුරු ඉඩම් මොනම ආකාරයකින්වත් නැවතත් වීවගා කරන්න බැරි වෙලා තියෙන්නේ? අපි දන්නවා බොහෝ ප්‍රදේශවල ලවණතාවයේ මතුවීම. දැන් මාතර දිස්ත්‍රික්කේ මාතර ප්‍රාදේශීය ලේකම්බල ප්‍රදේශය, තියකොඩ ප්‍රාදේශීය ලේකම්බල ප්‍රදේශය, ඒ වගේම මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම්බල ප්‍රදේශය, මේ ප්‍රදේශවල ඇතම් කාලවකවානුවලදී ලවණ මතුවීමේ ප්‍රවණතාවය කුඹුරු ඉඩම් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නට එක හේතුවක් වෙලා තියෙනවා. දැන් මේ ලවණ සහ විවිධ හේතු නිසා යළි වී වගා කළ නොහැකි වූ කුඹුරු සඳහා යළිත් වී වගා කළ තත්ත්වයට ඒ පස පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා මොනවද ගන්න පුළුවන් ක්‍රමවේද? එහෙම කළ නොහැකි නම් මේ සඳහා ඔරොත්තු දෙන ඒ ධාරක හැකියාව තිබෙන බීජ වී නව බීජ වී වර්ග නිෂ්පාදනය කරමට හැකියාව තියෙනවා. අපි දන්න දෙයක් තමයි ගරු කෘෂිකර්ම අමාත්‍යතුමත් මාත් එක්ක එකඟ වෙන ඇති, මීට දශක දෙකකට විතර කලින් මාතර නිල්වලාගඟ දෙපැත්තේ විශේෂයෙන් තියකොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මණ්ඩතර වගේ ප්‍රදේශවල ලවණතාවයට ඔරොත්තු දෙන සමහර වී වර්ග වගා කරා. ඒ වී වර්ග සම්පූර්ණයෙන්ම කෙටි කාලයකින් අස්වන්න නොලැබෙන වී වර්ග වෙන්න පුළුවන්. හැබැයි යම්කිසි දීර්ඝ කාලයක් ගත වුණත් යම්කිසි මට්ටමක අස්වැන්නක් ලැබුණා නූතන යුගයේ වගා කරන වී වර්ග තරම්ම ඒකක වපසරියක වගා කරන භූමි ප්‍රමාණයෙන් ලැබෙන අස්වැන්නේ සංඛ්‍යාත්මකව විශාල ප්‍රමාණයක් නැති වුණත් යම් ප්‍රමාණයක අස්වැන්න ලබා ගන්න පුළුවන්. නමුත් අද දවසේ ගොවි ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒකක වපසරියක අඩු පිරිවැයකින් කෙටි කාලයකින් වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වී වර්ග වගා කරා. ඉතින් මේ හමුවේ අතීතයේ අපේ සම්ප්‍රදායික වී වර්ග ගණනාවක් අද වගාවෙන් ඈත් වෙලා තියෙනවා. ඉතින් මේ කුඹුරු අද ප්‍රයෝජනෙට ගන්න බැරි වෙලා තියෙන එක හේතුවක් මේක. දැන් මේ කාරණේ මෙහෙම සිද්ධ වෙද්දී කවුරුවත් අබමල් රේණුකටත් විශ්වාස කරන්න එපා. අපි මේ කියන්නේ වී වගා කරන්න පුළුවන් කුඹුරු ඉඩම් ගොඩ කිරීමක් ගැන නෙමෙයි. මේ යෝජනාව ඉතාමත් පරිස්සමෙන් පරිශීලනය කළා කියවල බැලුවොත් පේනවා. පවතින නීති රීති උල්ලංඝනය කිරීමවත්
එහෙමනැත්තං පවතින නීතිරීති අභිවායාමක්වත් එහෙමනැත්තම් මේ කුමුරු ඉඩම් ඉදිකිරීමේ කටයුතු නැත්තං කොන්ක්‍රීට් වනාන්තර කොන්න ගීම කැනවත් නෙවෙයි අපි මේ යෝජනාවෙන් කරුණු ඉදිරිපත් කළ තියෙන එක මේ යෝජනාවේ මුඛ්‍ය පරමාර්ථය ඉතා පැහැදිලිව සහ නිශ්චිතව නිරවුල්ව දක්වලා තියෙනවා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි මොකද මෙහෙම මට කියන්න හේතු වෙලා තියෙන්නේ ගරු කෘෂිකර්ම ඇමතිතුමාට ඉතිහාසයේ බිහිවුණු කෘෂිකර්ම ඇමතිවරු අතර ඉතා දුෂ්කරම දූර කාලයක් දරන්න සිද්ධ වෙලා තියෙන කෘෂිකර්ම අමාත්‍යවරයෙක් විදිහට අපේ ගරු සභාව පිළිගත යුතුව තියෙනවා ඒකට හේතුව එතුමා කෘෂිකර්ම අමාත්‍යංශයේ වගකීම් දරුවට ගොවිජන සේවා විශේෂය එතනින් අයින් වෙලා ඉතින් මේක හරියට කට තියෙනවා දත් සෙට් එක නෑ වගේ ගරු මුලාසනාරුඩ නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි අපි විශ්වාස කරන්නේ තරේම කෘෂිකර්මාන්තයත් ගොවිජන සේවා ඒ වගේම වාරි මාර්ගත් මේ තුනම ඒකකයක් විදිහට තියෙනවා නම් තමයි අපේ රටේ කෘෂිකර්මාන්ත ශේෂය වඩා විධිමත් වඩා නිවැරදි වඩා ඵලදායි තීන්දුව ගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අවාසනාවකට එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා අද අපිට කෘෂිකර්මාන්තය ගැන කතා කරනකොට ඇමතිතුමාට වගකීම් දරන්න පුළුවන් වෙන්නේ එක්තරා වපසරියක පමණයි. කෘෂිකර්මාන්තයට අදාළ වාරි ජලය සහ වාරි කර්මාන්ත ගැන කතා කරනකොට කරු ඇමතිතුමාට ඒ ගැන කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට යම් වගකීමක් දරන්න පුළුවන් වෙන්නේ හැකියාව තියෙයි. හැබැයි ඒ ගැන යම් කිසි බලාත්මක වගකීම් ප්‍රකාශයක් කිරීමේ වාස්තවික තත්වයක් නැහැ. ගොවිජන සේවා ශේෂයට අයත් කාරණා පිළිබඳව ගරු කෘෂිකර්ම ඇමතිතුමාට එවැනි වගකීම් සහිත තීන්දු ගන්නට සහ ප්‍රකාශ කරන්න පුළුවන්කම නැහැ. ඒ නිසා අපි හිතන්නේ මේ ගරු සභාවේ අද මේ වැදගත් යෝජනාව සාකච්ඡා කරන මොහොතදී ගොවිජන සේවා කෘෂිකර්ම වාරි මාර්ග කියන මේ අංශ තුනේම ගරු අමාත්‍යතුමාල මේ ස්ථානයේ හිටියනම් වඩා ඵලදායි කියන එකයි මගේ විශ්වාසය. වගේම ඒ වගේම තුන් දෙනෙකුට යන්නේ නැතුව මේක එක අමාත්‍යංශයක් හැටියට තිබිලා අපේ දිස්ත්‍රික්කයේ ගරු අමාත්‍යතුමාට තිබුණා නම් තවත් හොඳයි. හරි හරි හරි. අමාත්‍යතුමා ඉන්නවා. අමාත්‍යතුමා මොකක් හරි උත්තරයකුත් අපිට දෙනවා. ඉතින් ඒ උත්තරේ හෑන්ඩ්ෂොට් ගත වීමකුත් වෙනවා. හැබැයි අවසාන විග්‍රහයේදී ඵලදායි හරයාත්මක ධනාත්මක යමක් සමාජගත වෙනවද කියන කාරණය විතරයි අපි කිරල මැල්ල තක් සේරු කළ යුතුව තියෙන්නේ. සා ගරු අමාත්‍යතුමා පිළිතුරක් දෙයි. ඒක අපි පිළිගන්නවා. මේ තීන්දු මේ ප්‍රකාශ කරු අමාත්‍යතුමා කරනවා. මේවා ක්‍රියාත්මක කරන්න නිලධාරී. කොහොමද නිලධාරී කුටියේ මේ ශේෂ වලට අදාළ එක නිලධාරියෙක්වත් අද මේ නිලධාරී කුටිය අපිට දකින්න ඉන්නවද? එක මහත්තයෙක් පේනවා මන් දන්නේ නැහැ. ඒ මහත්තයා මේ ශේෂයට අදාළව වෙන ශේෂයකට අදාළවද කියලා. ඉතින් එතකොට ඔව් උත්තර දෙන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. හැබැයි මේ කාරණය පසේ පැල කරද්දි පසේ මේ බීජ රෝපණය කළා මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්න ක්‍රියාත්මක වෙන්න ඕන නිලධාරීන් ගරු ඇමතිතුමා කියන දේ අහගෙන ඉඳලා ගිහලා ටිකක් කතා කිරීම පමණයි වෙන්නේ. සා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විදිහට මේ ඉදිරිපත් කරන කාරණා හුදු සංකේතයක් විදිහට ඉදිරිපත් කිරීම ස්ථිර කිරීම ප්‍රශංසා කරමින් දෙපාර්ශ්වයේම ගරු මන්ත්‍රීවරු කතා කිරීම ඉන්පස්සේ ආවවසරයක් යෝජනාව ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා ඒ වෙනුවෙන් යම් අදහසක් දැක්වීම කියන කාරණා ටික හැරුණකොට අවසානයේදී දවස අවසානයේදී මාසයේ අවසානයේදී පාර්ලිමේන්තු සතිවාරයේ අවසානයේදී අවුරුදායක පාර්ලිමේන්තු කාලය අවසානයේදී සමාලෝචනයක් කරලා බැලුවොත් මේකෙන් ලැබෙන සමාජයට ලැබෙන ප්‍රතිඵලය ශූන්‍යයි කියන එක තමයි අපිට කනගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ නියෝජ්‍ය කාර්යක සභා සභාපති. දැන් මම සඳහන් කරමින් හිටියේ මේ යෝජනාව ඉදිරිපත් කරන මේ මොහොතේදී මාතර දිස්ත්‍රික්කයේ කුඩා ගම්මාන 1658 ඇතුළත් වෙන ග්‍රාම නිලධාරී වසම් 650 තුල
ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16 ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බැලුවත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් බැලුවත් අද බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ නිල් පාට කොළ පාට රතු පාට මේ බොහෝ දේශපාලන ජනතා නියෝජිතයන්ගේ ආශිර්වාදෙ මැද්දේ එකපක්ෂක පමණක් නෙවෙයි එහෙම කියන තරම් මම මුග්ද වෙන්නේ නැහැ කුහක වෙන්නේ නැහැ මේ පක්ෂ තුනේම ජනතා නියෝජිතයෝ සමහර වෙලාවට පළාත් සභාව වෙන්න පුළුවන් නගර සභාව ප්‍රාද සභාව මහනගර සභාව වෙන්න පුළුවන් එක්කෝ ජනතා නියෝජිතයෝ එහෙම නැත්නම් වෙනත් ජනතා නියෝජිතයන්ගේ ආශිර්වාදයෙන් කුඹුරු ඉඩම් නීති විරෝධී අන්දමින් ගොඩ කිරීමේ ව්‍යාපාරයක් සිද්ධ වෙමින් යනවා ගරු මුලාසරා රුඩ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි මේ කාරණය මාතර දිස්ත්‍රික්කේ පමණක් නෙමෙයි ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල මේ කාරණය සිද්ධ වෙනවා පටන් ගන්න කුණු ටිකක් දාලා ඊළඟට දිරාගෙන යනවායි කියන ලී කොටයක් දාලා පටන් ගන්න වැඩේ අන්තිමට කොන්ක්‍රීට් වලින් කෙලවර වෙලා බොහෝ තැන්වල ගොඩනැගිලා තියෙන්නේ විවාහ හා සම්මන්ත්‍රණ වෙනුවෙන් පවත්වන රිසෙප්ෂන් හෝල් ගොඩනැගෙන තැන දක්වා ස්ථිර ගොඩනැගිලි ගොඩ නැගෙන තැන දක්වා දැන් මේ සම්බන්ධයෙන් මොකද්ද ගෙන තියෙන ක්‍රියාමාර්ගය මේ සම්බන්ධයෙන් යම් යම් මැදිහත්වීම් සිද්ධ වුණත් අවසාන විග්‍රහයේදී මේ ජාවරම දිගින් දිගටම යනවා දැන් අපිට කෘෂිකාර්මික කටයුතු සඳහා අපිට හාල් ටික ගන්න අපිට එළවලු ටික ගන්න අපිට වෙනත් අලවර්ග ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා එකඟ වෙනවා ඇති මීට අවුරුදු 10කට 15කට කලින් මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පසු කරගෙන අකුරැස්ස මාතර පාරේ යනකොට පාර දෙපැත්තේ කොච්චර ඉන්නල වගා කරන ගොවියෝ හිටියද අද කෘෂිකර්ම අමාත්‍යතුමා මේ ආයේ දෙන්නම ගියොත් අකුරැස්ස පාරේ ඒ ගොවියෝ නැහැ ඉන්නල වගා කරන ප්‍රදේශය වේගෙන් ක්ෂීණ වෙමින් හැකිලමින් යනවා එහෙනම් මම කියන්නේ වගා කරන්න පුළුවන් භූමිවල ඒව කුඹුරු ඉඩම් නම් ඒ කුඹුරු ඉඩම් වල මොනම ආකාරයෙන්වත් විවගා කරන්න බැරි නම් වෙනත් විකල්ප වී වර්ගයේ ප්‍රදේශ වලට අඳුනලා දෙන්නත් බැරි නම් මේ ප්‍රදේශ වල වෙනත් භවභෝග වගා කරන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම ගරු ඇමතුමා ඇමතුමාට ලැබෙන වෙලාවෙදී උත්තරය දෙන්නකෝ හරි හරි ගරු ඇමතුමාට ලැබෙන වෙලාවෙදී උත්තර දෙන්නකෝ මම කියන්නේ වේලි වල තමයි එදා ඉන්නල වගා කරේ අද වී වගා කරන්න බැරි කුඹුරු තියෙනවා නම් ඒ කුඹුරු වල ඉන්නල වගා කරාම තියෙන වැරද්දක් නැහැ ඒකයි මම මේ කියන්නේ ඒක පටලවා ගන්න එපා එදා වගා කරේ වේලි වල ඒක හරි ඉතින් ඒක නිසා අර්ථාපල් නෙවෙයි මේ කියන්නේ මං කියන්නේ අපේ ප්‍රදේශයට ගැලපෙන්නේ නැහැ නේ අර්ථාපල් ඉතින් මම මේ කතා කරන්නේ වෙන ශේෂයක් ගැන